අයිවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා වෛරසයට වෙනත් නමක්. වෛරසය හේතුවෙන් මියගිය ගණන 1100 ඉක්මවයි. රටේ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවල සිදුවන දෑ සොයා බැලීම පැසසුමට කරුණක්. හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක කියයි. සජිත්ගේ නව පෙරමුණට නිශාන්ත මුතුහෙට්ටිගෙන් අභියෝගයක්. එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය අලියට වජිර කියයි. ආණ්ඩුවට සහ විපක්ෂයට රටේ ප්‍රශ්න අමතක වී ඇති බවට ජවි පෙන්චෝදනා. ලොවම භීතියට පත් කළ කොරෝනා වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය COVID-19 ලෙස නම් කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මියගිය ගණන 1110 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නව කොරෝනා වෛරසය COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. චිනිවාහි ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔවුන් මෙම නම් කිරීම සිදු කර තිබෙන්නේ. කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 1115 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 45183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් නව කොරෝනා රෝගීන් 1638 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසය වැළඳී මේ වන විට සුවය ලබා 4854 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ පමණ කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 44742ක්. ඉන් 16067 දෙනෙකු අසාධිතත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. එමෙන්ම ලෝකයේ සියලු රටවල් මෙම කොරෝනා වෛරස තර්ජනයට සාමූහිකව මුහුණ දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක පිට රෝහල්ගත වූ පුද්ගලින් 15 දෙනෙකු දිවයින පුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මින් රෝගීන් 10 දෙනෙකු ITH හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබෙන බව සඳහන්. එමෙන්ම චීනයේ වුහන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දියතලාව යුදහමතා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රතව සිටින පුද්ගලයන් 33 දෙනාගේද සෞඛ්‍ය තත්ත්වය යහපත් බවටයි වාර්තා වුණේ. එළඹෙන සෙනසුරාදා දිනය වන විට එම පිරිසටද ඔවුන්ගේ නිවසවලට යාමට හැකියාව උදාවනු ඇති බවටයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසයත් සමග උද්ගත වූ වාතාවරණය මත ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 20%කින් පහළ වැටී තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් භාණ්ඩ ප්‍රවාහ කටයුතු මෙන්ම ජාත්‍යන්තර වෙළඳ කටයුතුද එවන විට අඩපණ වී තිබෙනවා. රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවල සිදුවන දෑ සොයා බැලීම පැසසුමට කරුණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය නායකයා හැටියට ආයතනවල ක්‍රියාකාරීත්වය, ඒ වගේම ඒවා වැඩ කටයුතු, ඒවායේ සිදුවන දෑ පිළිබඳ හොයා බැලීම ඉතාමත් හොඳ දෙයක්. හිරගෙදර වගේ දෙයක් ගත්තොත් ඒක ඇතුලේ සිද්ධ වෙන දේ සහ ක්‍රියාකාරීත්වය බැලිය යුතුමයි රටේ නායකයන්. හිරගෙවල් ඇතුළට ගිහිල්ලා මේවා බලලා වහා ප්‍රතිසංවිධානයක් කිරීම අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම දකිනවා. රටේ ආර්ථිකයත් ඒ වගේම ආණ්ඩුවේ ගමන් මාර්ගයත් දෙකම අරාජිකයි. මම දුටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ඉඳලා කරපු ප්‍රකාශයක්. එහිදී කියනවා ලංකාවේ ණය ගෙවීම සඳහා වසර 3ක් කල් දෙන්න කියලා. අපිට ණය ගෙවන්න නොහැකි තත්ත්වයකට පත් වෙලා තිබෙනවායි කියන ප්‍රකාශය හරහාම අපි රට බංකොලොත් කියන ප්‍රකාශයක් කියවෙනවා. අපේ ප්‍රතිරූපයේ මත තමයි අපිට ණය දෙන්නේ, ආධාර දෙන්නේ, ආයෝජන එන්නේ, ඒ වගේම විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් වලට අපිට සම්බන්ධ වෙන්නේ. එසේ නොමැති රටකට උදව් කරන්න කිසිම සංවිධානයක් රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එසේ මම හිතන අග්‍රාමාත්‍යතුමාගේ මේ ප්‍රකාශයේ යම් ආකාරයක බැරෑරුම්කමක් තිබෙනවා. ඒක තමයි අපි ආර්ථික වශයෙන් බිඳ වැටිලා කියලා ආණ්ඩුවම පිළිගැනීම. ඉතින් මේක ඉතාමත් නරකයි. ආණ්ඩුව මුලින් කළ යුතුයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කීපයක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වී ඉදිරි මහමැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුදුහෙට්ටිගමගේ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පරාජයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට බිඳිලා ගියා. තාම එකතු කරගන්න බෑ. සිරිකොත වටේ පයින් ගැව්වොත් ගැලවෙච්ච කෑලි දින් සිරිකොත ඇතුලේ මා විශාල අවුල්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලොකු අවුලක් පත්තුනේ. දැන් ඊළඟ මැතිවරණේ 113ක් ගන්න බලාපොරොත්තුවක් සජිත් ප්‍රේමදාස ගෝලබාලෙන්ට දින් ගෝඨාභය මහත්තයා නිකන් ඉදීවි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් පොදුජන එක්සත් පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් ප්‍රමුඛ සන්ධානයේ එක්වෙලා සාර්ථක ජයග්‍රහණයක් කරන්න අපි කැපවෙනවා කියන විශ්වාසයෙන් කියනවා. මොනම ආබාධ ආවත් ඒ සියල්ල ජයග්‍රහණය කරන්න අපිට හැකියාව දිනවා. එක්සත් ජාතික පක්ෂයට මං කියනවා, මං අභියෝගයක් කරනවා, එක්සත් ජාතික පක්ෂය 65ක් ආසන ගත්තොත් මගේ මේ දකුණු කන කපලා යවනවා. මං සජිත් ප්‍රේමදාසට 65යි ගන්න පුළුවන් උපරිමේ 65ක් ගන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය වන්නේ අලියා ලකුණෙන් තර්ක කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි වතාවට නෙමෙයි සන්ධාන හදන්නේ. එක්සත් ජාතික පක්ෂයට සන්ධාන හදන්න සිද්ධ වුණේ 1988 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන් පස්සේ මේ රටේ තිබෙන කුඩා දේශපාලන පක්ෂ සමග වැඩ කරන්න සිද්ධ වුණා. දැන් ඒ අනුව අපි විවිධ අවස්ථාවල සන්ධාන හදලා තිබෙනවා. 1994 පස්සේ අපි වරක් දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලයක මේ පැත්තට අරගෙන සන්ධානයක් හදලා 2001 අපි බලය ලබාගෙන තිබෙනවා. ඒකම 2010 අපි ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළා සන්ධානයක් හදලා ජනතා විමුක්ති පෙරමුණ සමග ඒකාබද්ධ වෙලා දිස්ත්‍රික්ක මට්ටමින් සහ ජාතික මට්ටමින් වැඩ කටයුතු කළා තිබෙනවා. ඒ අවුරුද්දෙන් අපි ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සජ්ජාතික පෙරමුණ යටතේ අලිය ලකුණ යටතේ තරඟ කළා තිබෙනවා. ඒකම ඊට පස්සේ 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සන්ධානයක් ඇති කළා මාදුළුවාවේ මහානායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් තිබුණු මහා සන්ධානයකින් එතුමා ජයග්‍රහණය කරන්න අපි කටයුතු කළා තිබෙනවා. සන්ධාන හදන්නේ අපි පුරුදු වෙන්න නෙමෙයි. ඒ වසරෙම 2015 අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණ එක්සත් ජාතික පෙරමුණ යටතේ අලිය ලකුණ යටතේ තරඟ කළා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ හැමදාම තරඟ කළා තිබෙන්නේ අලිය ලකුණ යටතේ. ඇත්ත වශයෙන් ද්‍රවිඩ පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ දැනටත් පාර්ලිමේන්තුවේ නැහැ. අලිය ලකුණ යටතේ තරඟ කළ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් ඒ අනුව පක්ෂයේ බහුතර මතය තමයි අලිය ලකුණ යටතේ එක්සත් ජාතික පෙරමුණ තරඟ කළ යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුදය වසා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය කල්පරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. පදවිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඔබේ ප්‍රශ්න විසඳන්න තමයි අපි ආණ්ඩුවක් අරන් තියෙන්නේ. ඒ නිසා මේක ජනතා කේන්ද්‍රීය ආණ්ඩුවක්. ඒ නිසා උද්ඝෝෂණ මගට එන්න අවශ්‍ය නැහැ. අපි ඔබේ ගැටළු වලට හොඳට අහුම්කම් දෙනවා. ඒ අහුම්කම් දීලා ඔබේ ප්‍රශ්න විසඳන්න සූදානම්. තුන්වෙනිදාට නෙමෙයි මේටත් කලින් පාර්ලිමේන්තුව විසුරුවන්නේ. මොකද්ද මේ කරන්නේ? ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනකල් රට අරාජික. මේ රට අරාජික වෙන්න දීලා ඉන්නේ ඇයි? එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුදය වහගන්න. ඒ වගේම යාලා බලනවා අන්ත පරාජයක් ජනාධිපතිවරණයෙන් පරාජයක් ලැබලා ඒක පොඩ්ඩක් අවම කරගන්න පුළුවන් වෙයි කියලා එක්සත් ජාතික පක්ෂයේ කල් මරන්න මේ රටේ ජනතාව පීඩනයක. ඇත්තට මේ මාස ගන්නත් පව්. අපි හිතනවා හොඳම විදිය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් මේ මැතිවරණයට තරඟ කළා පස්ස සන්ධානගත වීම තමයි ඉතා හොඳම විදිය කියන එක තමයි අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය දන්නවා 3-2ක් අපිට දෙනවයි කියලා රටේ ජනතාව. දැන් JVP එක මැසිවිලි නගන්නේ, එක්සත් ජාතික පක්ෂය මැසිවිලි නගන්නේ පොහොට්ටුවට 3-2ක බලයක් දෙන්න එපයි කියලා. ඒ කියන්නේ ඒ අය දන්නවා ඒ අයගේ බුද්ධි වාර්තා එක්ක 3-2ක් පොහොට්ටුවට ලැබෙනවායි. පැහැදිලිවම 3-2ක් ලැබෙනවා. කුමන බාධා ඇතිවුවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නව සන්ධානය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. 56 ලක්ෂයකට ආසන්න ජනතාවගේ කණ්ඩායම ඉන්න මිනිස්සු හැටියට අපට වගකීමක් තියෙනවා. කවුරු මොන බාධා
එල්ල කරත් මොන විදියට කකුලෙන් අදින්න හැදුවත් අපි ජනතාරම නිෂ්ඨ කරන්න ජනතාව වෙනුවෙන් විතරක් නෙමේ දැන් මේ ඡන්දෙ දීලා අනේ අපට වෙච්ච දෙයක් හොඳට තිවිච්ච රටක් අපි වැටිච්ච තැනක් කියලා දැන් සුසුම්ලන පොහොට්ටුවට ඡන්දෙ දුන්න මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න අපට සිද්ධ වෙන මේ මහමැතිවරණදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් එක්ක ඉස්සරහට ගිහිල්ලා රට මේ වැටෙන්න යන නරාවලෙන් අපායෙන් ගොඩ ගන්න ඒකට නායකත්වය දෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ජනාධිපතිවරණදී කවුරුත් විරුද්ධුනේ නැහැ හංසය ගත්ත එකට. එහෙමනම් මහමැතිවරණදී අලුත් ලකුණක් ආව කියලා එක කාටවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ජනාධිපතිවරණදී කටුවකුල් උල්පිහි පාවාදීන් කැපිලි කැටිලි මැද ඉස්සරහට ආපු සජිත් ප්‍රේමදාසට මහමැතිවරණදී ඉස්සරහට යන එකේ තරම් අමාරු නැහැ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ අර කොළඹ යන්න ගිහපු සුනකේට වෙච්ච වැඩේ. ඒක දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් හිතුවේ පොහොට්ටුවත් එක ගමනක් යන්න පුළුවන් කියලා. දැන් සමහර උදවිය අපට පේනවා පළන කියා පලා බෙදනවා පොහොට්ටුවේ උදවිය අද මෛත්‍රීපාල මහත්තයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයේ අපට අර්බුද තියෙනවා කිය ඇඟිල්ල දික් කරපු කට්ටිය තමන්ගේ දැන් නිරුවත මේ රටට පෙන්නල ඉවරයි. දැන්ටම පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම් ඇති කරගෙන ඉවරයි. පාසල් අධ්‍යාපන ක්‍රමයෙන්ම දරුවන් තුළ යහපත් ආකල්ප ඇති කිරීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ බුලත් සිංහල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් අත්වන වරටත් පවත්වනු ලබන සැඳෑ අරුණ මාපිය වන්දනා වැඩසටහන ඊයේ දින බුලත් සිංහල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ රට අද ලස්සන වෙලා තියෙන්නේ කවුරු හින්ද? අම්මයි තාත්තයි හින්ද. අම්මට වඳින ගාතාව තාත්තට වඳින ගාතාව කියලා වඳිනකොට අපේ ඇස්වලට කඳුළු වුණනවනේ. වෙන රටවල වගේ නෙවෙයි අපේ රට සිංහලකම බෞද්ධකම. අද මේ සමාජේ කොච්චර ඉන්නවද නායක හම්දුනේ අම්මට වඳින ගාතාව තාත්තට වඳින ගාතාව කියන දන්නේ නැතිව. මේක වෙනස් කරන්න ඕන. අධ්‍යාපන ක්‍රමයෙන්ම මේ වෙනසක් කරන්න ඕන අපේ නායක. අධ්‍යාපනයේ යම් වෙනස්කම් කරනකොට පෙළපොතෙන් පටන් ගන්න ඕන. පළපොතෙන් පටන් ගන්න දරුවන්ට උගන්වන්න වෙනව නායක හමුදුරුවනේ. පාසල ඇතුළෙන්ම තමන්ගේ අම්මට තාත්තට ආදරය කරන දරුවෙක්වයි පාසලෙන් නැවත එළියට ගන්න. පාසලෙන් අපි උත්සාහ කරන්නේ, විශ්වවිද්‍යාලයෙන් අපි උත්සාහ කරන්නේ වෛද්‍යවරයෙක් හදන්න. අපි උත්සාහ කරන්නේ ඉංජිනේරුවෙක් හදන්න. අපි උත්සාහ කරන්නේ ගුරුවරයෙක් හදන්න. හැබැයි ඒ වෛද්‍යවරයා, ගුරුවරයා, ඉංජිනේරුවා නායක හමුදුරුවනේ අම්මට සලකන්නේ නැත්තම්, තාත්තට සලකන්නේ නැත්තම් ඔහු සමාජයට සලකයිද? සලකන්නේ නෑ. ආට්ටුව සහ විපක්ෂය රටේ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවට තමන්ගේ පෞද්ගලික ගැටලු විසඳමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන එක නෙමෙයි, තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක. දැන් දෙගොල්ලෝ එකට එකතු වෙලා කල්පනා කරනවා කොහොමද වෝහාරික විගණන වාර්තාවෙන් එළියට ආපු චෝදනා වලින් ගැලවෙන්නේ කියලා. ඒ සඳහා මොකද්ද ගහන ගේම කියලා. දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕමනම් නීතිපතිට උපදෙස් දෙන්න පුළුවන් වෝහාරික විගණන වාර්තාව අනුව වහාම දූෂිතයන්ට දඬුවම් දීලා චූදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි අපි දකින්නේ නැහැ ඒක ඒ විදිහට කඩිනමින් සිද්ධ වෙනවා කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේ කැඳවීම සඳහා දැන් ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ මොකටද? මේ සියලු සාකච්ඡා ඡන්දෙට යට කරන්න හදනවා. දැන් ආණ්ඩුව පෙන්වන්න හදනවා මේ උගතුන්, වියතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුට එවන්න හදනවා කියලා. වියතුන් කියලා ඉන්නේ රටට දීලා තියෙන ගේම් එක කොහොමද? ඒ නිසා මේ වියතුන් කියලා කියන අය පත් කරණයකින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ කියලා අපි ඉල්ලනවා. ජාතික ජනබල වේග හැටියට අපි ඉදිරිපත් කරලා තියෙන අයට නඩු නැහැ. අන්න පත් කරන්න පාර්ලිමේන්තුවට. නඩු නැති, දූෂණ නැති, චෝදනා නැති, අල්ලස් චෝදනා නැති මේ සමාජය ඇතුළේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන මිනිස්සු පත් කරන්න පාර්ලිමේන්තුවට. කොටලෝ රේස් එකට දාලා අස්සයෝ ඉල්ලනවා මේගොල්ලෝ. ඔබට කවදාවත් අස්සයෝ තෝරගන්න බැරි වුණා. ඒ නිසා තමයි අගමැති ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා ණය ගෙවන්න අවුරුදු 3ක් කල් දෙන්නලු, තව කල් දාන්නලු, වාරික ගෙවන්න. ලැජ්ජයි මේ අයට රට අඟලක්වත් මෙතනින් ඉස්සරහට අරන් යන්න බෑ. රට තුළ මේ වන විට පොහොර හිඟයක් මතුව ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
රට තුළ බරපතල පොහොර හිඟයක් පවතින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සියද ප්‍රවෘත්ති වෙත සඳහන් කර සිටියේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මහේෂ් ගම්මපිල මහතාගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතත් එය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි. එම වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර මහතා වෙත ලබා දී ඇති බව පොහොර ලේකම් කාර්යාලය රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. පොහොර හිඟය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසීම සඳහා සියද ප්‍රවෘත්ති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. පොහොර ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය සහ කාපනික පොහොර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොහොර අධිකාරියක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. පොහොර මාෆියාව නැවැත්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ. කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදුවන බව කියන දූෂණ සහ වංචා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවීමට කටයුතු කරන ලෙස විදුර වික්‍රමනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර සිටිනවා. රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයිතා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කර තිබෙනවා. එහිදී විනිසුරවරයා නියෝග කළේ මෙම නඩුව සැප්තැම්බර් මාස 7 වනදා සහ 9 වනදා විභාගයට ගන්නා බවයි. එදින සාක්ෂි දීම සඳහා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන් වෙත සිතාසෙන නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරවරයා විසින් නියෝග කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අමාත්‍යවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටිය සිය සේවාදායකයා අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමකට සහභාගී වීමට නියමිත බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි. මීළඟ නඩු දිනේදී ඔහු අධිකරණ හමුවේ පෙනී සිටින බවද නීතිඥවරයා දැනුම් දුන්නා. 2010 ජනවාරි මාස 1 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මාස 31 වනදා දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිය නිත්‍යානුකූල ආදායම අභිවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයිතා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ඉක්ුත් රජයේ සමය ගොනු කරනු ලැබුවා. අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වසරේ සිට මාර්ගගත ඔන්ලයින් ක්‍රමයට අයිතුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වසරේ සිට මාර්ගගත ඔන්ලයින් ක්‍රමයට අයිතුම්පත් කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ සෑම දරුවෙකුටම ශිෂ්‍යත්ව විභාගයේ සිට අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබා දෙන බවයි. මෙම අංකය මගින් ශිෂ්‍යාගේ විභාග ප්‍රතිඵල මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් යනාදී තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකිවනවා. එමෙන්ම අපොස උසස් පෙළ විභාගයේ ගිනුම්කරණය ජෛව පද්ධති තාක්ෂණ වේදය, ඉංජිනේරු තාක්ෂණ වේදය සහ තාක්ෂණ වේද යන විෂයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතා කිරීමටද අවසර ලබා දීම කෙරෙහිද අවධානය යොමු කර ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරනවා. මෙමගින් ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවා අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඒ රාජ්‍ය සේවය ජනතාව අතර ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබුණති බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඒ අනුව මෙරට දුවතරුවන්ට අධ්‍යාපන ක්‍රමවේදය නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කිරීමට හැකියාව උදා වනවා. මැතිවරණය කල්දැමීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පහුගිය කාලේ යහපාලන ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු අතුරු ගිනුම් වාර්තාව අනුව තමයි අපි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අයවැය රහිතව අතුරු ගිනුමක් එක්ක පමණයි මේ වැඩපිළිවෙළවල් වෙන්නේ. ඒ නිසා අපේ යම් යම් අවස්ථාවලදී තිබෙන ප්‍රශ්න මතුවලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ 2 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව විසිරෙනවායි කියන විශ්වාසය අපිට තිබෙනවා. අපි ඒක කල් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මැතිවරණ කල්දැමීමේ ප්‍රවණතාවයක් අපේ ආණ්ඩුවට කිසිම දවසක තිබෙන්නේ නැහැ. බොහොම පැහැදිලිව අපි බොහොම ආඩම්බරයෙන් මේ දින 100 සමරන අපි ඇකිලිලා නැහැ. අදට වඩා හෙට හොඳ දවසක් කරන්නේ කොහොමද කියලා පබ්බන්නම පමණයි අපේ පරිපාලනයේ තේමාව වෙන්නේ. ජීවිතේ බලාපොරොත්තු සුන් කරගෙන හිටපු අයට නැවත ජීවිතේ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් තැනකට අපි ගෙනල්ලා තියෙනවා කියන එක බොහොම නිහතමානීව අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.
පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් සහ විශාල මුදල් වාහන මිලදී ගැනීමට වියදම් කිරීම සම්බන්ධයෙන් නිසකවම පරීක්ෂණයක් සිදු කළ යුතු බව රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ දිනියය ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින්. අමාත්‍යවරු හැටියට පත් වෙලා තියෙනවා. දැන් තාමත් මම පාවිච්චි කරන්නේ පෞද්ගලික වාහනය. අපේ අමාත්‍යංශ ඇතුලේ තාමත් අපේ ඉන්න අමාත්‍යවරුන්ටත් එහෙම වාහන පහසුකම් ලැබිලා නැහැ බොහෝ දිනෙකට. නමුත් ඒ කිසිවෙක් අලුත් වාහන ඉල්ලීම් කරලා නැහැ. නමුත් අපි දැක්ක දෙයක් තමයි පසුගිය ආණ්ඩුවේ විශාල මුදලක්, විශේෂම කෝටි 280ක්, රුපියල් බිලියන 28ක් මුදල් වෙනුවෙන් වැය කිරීම සඳහා මුදල් ගෙවීම කටයුතු කරලා තියෙනවා. නමුත් මේ රටේ තිබුණු අවශ්‍යතාවය අඳුරගෙන දැන් පොහොර සමාගම් වලට බිල් වශයෙන් තියෙනවා රුපියල් කෝටි 23ක්, රුපියල් බිලියන 23ක්, රුපියල් කෝටි 230ක්. ඒ මුදල ගෙවා තිබුණේ නැහැ. විදුලි බල මණ්ඩලෙන් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීම තිබුණු මුදල් පැහැරහැරලා තිබුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ අවසන් කරපු ව්‍යාපෘති වලින් ගෙවන් තියෙන මුදල් පැහැරහැරලා තියෙනවා. ඒ නිසා මේ මුදල් දැන් ඇමතිවරු කියනවා නම් මේ වාහන වලට මුදල් වෙන් කරේ නැහැ කියලා. අපිට අහන්න තියෙන්නේ මේ රුපියල් බිලියන 28ට කොමක් දුන්නේ කියලා. ඒ නිසා අපි ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා ආණ්ඩුවේ නොත් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ වෙලාවෙම විතර වාහන පිළිබඳව ඒ වාහන ගෙනාපු ඇමතිවරු ඔවුන් පාවිච්චි කරපු ඒවා පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් දන්නවා. ඒ කාරණේ විතරයි පහුගිය තිබුණු ආණ්ඩුව සංහිඳියාව හොඳටම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා UNP බේදෙන් තොර ජාතික ආණ්ඩුවේ සිටපු සියලු දෙනා වාහන පරිහරණයේදී නම් ඒක හොඳටම කරලා තියෙනවා. ඒ නිසා මේ පහුගිය කාලය තුළ සිදුවෙච්ච සියලු ගනුදෙනු පිළිබඳව ආණ්ඩුව විසින් පරීක්ෂණයක් කළ යුතුයි. ප්‍රවීණ ගායන ශිල්පී හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල පහතාගේ 84 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. 1936 වසරේ පෙබරවාරි මාස 12 වනදා දකුණු දිග ප්‍රදේශයේ උපත ලද ඔහු අධ්‍යාපනය ලැබුවේ මරදානේ ශාන්ති ජෝන්ස් විද්‍යාලයෙන්. 1956 වසරේදී සුරතලේ චිත්‍රපටය සඳහා සිරියා මෙසාරා ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදිතීරයට එක් වූ ජෝතිපාල නම් කලාකරුවා මෙරට ශ්‍රාවක හදවත් මනාව දිනා ගැනීමට සමත් වුණා. නාවික හමුදාව විසින් ඉලුප්පු කඩවයි ප්‍රදේශයේ සිදුකල් සෝදිසි කිරීමකදී කැස්පේ මාෂතෝගෙක් සමග පුද්ගලිකව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. දලිතම සබ් සහායක අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් සමඟින් ඔබ සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.